අයිබුවන් දුවේපුතේ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ගුරු පියසෙන් අදත් අපි අපේ සාහිත්‍ය පොතේ අලුත් පාඩමක් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා පුතේ අපේ සංදේශ කාව්‍යවල එන පාඩම් දෙකක් අපේ සාහිත්‍ය පොතට උපුටාගෙන තිනවා සංදේශ කාව්‍ය ඇසුරෙන්. ඒ තමයි කෑරගලේ වැජබෙයිමේ ලිසින් සිට පාඩමයි. අනිත් එක තමයි මගවිසිතුරු. ඉතින් අපි කලින් සාකච්ඡා කරා කෑරගලේ වැජබෙයි මේ ලිසින් සිට අපේ අපිට අරගෙන තියෙන පද්‍ය පන්ති කිහිපය සාකච්ඡා කරා. ඒක ඇසුරෙන් අපි සංදේශ කාව්‍යයක් කියන්නේ මොකක්ද, සංදේශ කාව්‍යයක ඇතුළත් වෙන්න ඕනේ ලක්ෂණ මොනවාද කියන මේ කරුණු ටික, සංදේශ කාව්‍ය ගැන මූලික තොරතුරු ටිකත් සාකච්ඡා කරලා තමයි අපි පාඩම සාකච්ඡා කරේ. ඉතින් ඔයා අද අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මුලින්ම කියනවා ඒ පාඩම බලලා සංදේශ කාව්‍යයක් කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගෙන මේ පාඩමත් එක්ක එකතු වෙන්න කියලා දුවේ පුතේ. ඉතින් මං අද මේ පාඩමෙන් අය පැහැදිලි කරන්නේ නෑ සංදේශ කාව්‍යයක් කියන්නේ මොකක්ද, ඒකේ මූලික ලක්ෂණ මොනවද කියන කරුණු අද සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් අද අපි දැන් අපේ පාඩම සාකච්ඡා කරමු. අපේ අද පාඩම තමයි මග විසිතුරු. මේ පාඩම උපුටා ගන්න පුතේ අපිට අපේ සංදේශ කාව්‍යවල එන විශිෂ්ටතම සංදේශ කාව්‍යයෙන් සැලලිහිණි සංදේශයෙන් තමා උපුටාගෙන තින්නේ. සැලලිහිණි සංදේශේන මගවැණුමේන කවි කිහිපයක් තමයි ඉතින් අපේ පාඩමට උපුටාගෙන තියෙන්නේ. කවුද දුවේ පුතේ සැලලිහිණි සංදේශය රචනා කරේ? සැලලිහිණි සංදේශය රචනා කරන්නේ අපි හඳුන්වන ත්‍රිපිටක වාගීශ්වර, ෂඩ්භාෂා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් තමයි සැලලිහිණි සංදේශය රචනා කරන්නේ. කෝට්ටේ සාහිත්‍ය යුගයේදී අපේ සාහිත්‍ය යුගවල ස්වර්ණමය යුගය තමයි අපි කිව්වා කෝට්ටේ සාහිත්‍ය යුගය කියලා. ඉතින් මේ යුගයේදී දායාද වෙච්ච සංදේශ කාව්‍ය අතුරින් විශිෂ්ටතම සංදේශ කාව්‍යයක් විදිහට අපිට සැලලිහිණි සංදේශය හඳුන්වන්න පුළුවන්. මේක පද්‍ය පන්ති 108කින් සමන්විතයි. ඒ වගේම තමයි පුතේ අපේ සැලලිහිණි සංදේශය රචනා කිරීමේ ආරමුණ තමයි අපි දන්නම 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට දූවරු දෙන්නෙක් තමයි හිටියේ. එක්කෙනෙක් චන්ද්‍රවතී කුමාරිය, අනිත් එක්කෙනා උලකුඩේ දේවිය. එතකොට මේ සැලලිහිණි සංදේශය රචනා වෙන්නේ දැන් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට ඊට පස්සේ රජකම් බාර දෙන්න පුත්‍රවණක් හිටියේ නෑ. ඒ නිසා උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස කැලණිය විභීෂණ දෙවියන්ගෙන් කරන ආයාචනයක් විදියට තමයි සැලලිහිණි සංදේශය රචනා වෙන්නේ. මොකක්ද සැලලිහිණි සංදේශය රචනා වීමේ අරමුණ? උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස කැලණිය විභීෂණ දෙවියන්ගෙන් කරන ආයාචනයක් විදියට තමයි මේක රචනා වෙලා තියෙන්නේ. එතකොට පුතේ මේක මේ සංදේශය ආරම්භක ස්ථානය තමයි ශ්‍රී ජයවර්ධනපුරය, අවසානය තමා කැලණිය. මේ යන අතරතුරේ අපි දන්නව සංදේශ කාව්‍යයේදී මගවැණුම් ඇතුළත් වෙලා තියෙනවා. මේ මගවැණුමෙන් උපුටාගත්තේ පද්‍ය කීපයක් තමයි පුතේ අපේ පාඩමට අරගෙන තියෙන්නේ. අපි දැන් බලමු ඒ කවිවලින් මොනවද කියවෙන්නේ කියලා. ඔන්න බලන්න පුතේ මේ කවිවලින් මේ සැලලිහිණියට යන මාර්ගයේදී විවිධ දිශාවලින් එයාට පේන්නේ මොනවද කියලා කියනවා. හරි අපූර්වට ස්වභාව සෞන්දර්ණේ වර්ණනාවට ලක් කරලා තිනවා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව. බලන්න පළවෙනි කවියෙන් මේ සැලලිහිණියට නැගෙනහිර දිශාව පේන්නේ කොහොමද කියලා තමයි විස්තර වෙන්නේ. බලන්නකෝ අපිට හොඳට අහල පුරුදු කවියක් තමයි මේ පළවෙනි කවිය. මොකක්ද? සුරරද සමන් සමගින් සුරංගන එවර, පැහැනද මතාරා පරසතු මල් පතර, කැරපුද වඳින මුනිසිරි පාතඹර, සකිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර. නැගෙනහිරින් සමනොල ගල පේනා කියලා තමයි මේ සැලලිහිණියට කියන්නේ. බලන්නක අපි පදෙන් පදේ බලමු තේරුම මොකක්ද කියලා. සුරරද සමන් සමගින් සුරංගන එවර. කියන්නේ කවුද? අපි දන්නවනේ ශ්‍රීපාදයට අතිගෘහිත දෙවියෝ තමයි සුමන සමන් දිව්‍යරාජය. එතකොට සුමන සමන් දිව්‍යරාජයා දිව්‍ය ආංගනාවන් එක්ක පැහැනද මතාරා පරසතු මල් පතර වර්ණවත් වූ නොයෙක් පැහැයෙන් යුක්ත වූ මතාරා පරසතු මලුත් අරගෙන කරපුද වඳින රැඳි මුනිසිරි පාතබර මල් පූජා කොට වඳින්නා වූ
ශ්‍රීපාද පත්මය සකිසඳ පෙනී සමනොල ගල නැගිනහිර උතුම් මිත්‍රය ඔබට නැගිනහිර දිශාවෙන් මේ සමනොල පර්වතය පේනවා කියලා තමයි කියන්නේ බලන්නකෝ මේ කවිය සමස්ත අර්ථය පොඩ්ඩක් ආයේ අරගෙන උතුම් ඕ මිත්‍රය ඒ කාලයේ සුමන සමන් දිව්‍ය රාජයා හා දිව්‍යාංගනාවන් එක්ව වර්ණවත් වූ නොඑක් පැහැයෙන් යුක්ත මතාරා පරසතු මල් රැගෙන පූජා කොට බඳිනු ලබන බුදුන්ගේ ශ්‍රී පාදය ඇති බුදුන්ගේ ශ්‍රී පාදය රැඳුනා වූ සමනොල ගල ඔබට නැගෙනහිරින් දිස්වේ මේක තමයි පුතේ පළවෙනි කවිය අර්ථය වෙන්නේ දෙවෙනි කවියට එන්නකෝ දෙවෙනි කවියෙන් කියනවා දකුණු දිශාවෙන් මේ සැලලිහිණියට මොනවද පේන්නේ කියලා දකුණු දිශාව බැලුවම බලන්නකෝ මොනවද කියලා ගන්නේ මිනි බැබෙලි කිරි නෙව් සතපාය රණියේ යටඟ සැවුලිඳු දඳ ගලපාය අන්නේ ලකර කළපුර අපනර පාය පෙන්නේ දකුණ මහසෙන් දෙව් රද පාය මේ දකුණු දිශාවෙන් අපේ සැල්ලිහිණියට මොනවද පේන්නේ කියලා තමයි මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව කියන්නේ මේ දකුණු දිශාවෙන් පේනවා කියන්නේ මහසෙන් දෙව් වැඩ සිටින මහසෙන් කියන්නේ කාටද මහසෙන් දෙව් කියන්නේ කතරගම දෙවියන්ට කතරගම දෙවියන්ගේ දේවාලය දකුණු දිශාවෙන් පේනවා කියලා තමයි මේ කියන්නේ බලන්නකෝ ගණේ මිනි බැබලි කිර නෙව් සතපාය රණේ යටඟ සැවුලිඳු දඳ ගලපාය අනේ ලකර කළපුර අප නරපාය පෙනී දකුණ මහසෙන් දෙව් රතපාය ඒ කියන්නේ මොකක්ද ගණේ මිනි බැබලි කිර නෙව් සතපාය ගණේ ගණ ගණේ කියන පුතේ ගණ කියන එක ඝන වූ මැණික් ගණ වූ මැණික් වගේ සූර්ය රශ්මියෙන් බබලනවලු සතපාය කියන්නේ පුතේ පාද 100ක් ඇත්තේ කියන එක සූර්යාට කියන තවත් නමක්. එතකොට ගණ වූ මාණික්ය වගේ සූර්ය රශ්මියෙන් බබලෙන රණේ යටඟ සැවුලිඳු දද ගලපාය රණේ යටඟ සැවුලිඳු දඳ ගලපාය. ඒ කියන්නේ රණින් කරන ලද ඍටිවල මේ අපි දන්නවනේ කතරගම දෙවියන්ගේ ලාංඡනය කවුද? කතරගම දෙවියන්ගේ ලාංඡනය තමයි කුකුලා කියන්නේ. එතකොට රණින් කරල රිටි කෙලවර කුකුළු රුව සහිත කොටි බැඳගෙන කියන එක තමයි කියන්නේ. අන්නේ ලකර කළ සුර අප නරපාය පෙනී දකුණේ මහසෙන් දෙව් රදපාය. පුතේ දැන් මේක මේ පද පිළිවෙලට ගත්තොත් එහෙම කවිය අර්ථය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ පද දෙකම එකට එකතු කරලා පද පොඩක් අපිට එහාට මෙහාට කරලා තමයි මේකේ අර්ථය ගන්න වෙන්නේ. අන්නේ ලකර කළ පුර අප නරපාය පෙනී දකුණේ මහසෙන් දෙව් රදපාය. ඒ කියන්නේ අන්නේ ලකර නොයෙක් අලංකාරයෙන් යුක්ත වූ නොයෙක් අලංකාර කරන ලද්දා වූ මහසෙන් දේවරාජයාගේ ප්‍රාසාදය අප රජතුමාගේ ප්‍රාසාදයට දකුණු දිසින් පෙනේ කියලා තමයි ඕකේ අර්ථය එන්නේ. බලන්න මේකේ සමස්ත අර්ථය පොඩ්ඩක් ආයේ අරගෙන සූර්යාගේ රශ්මිය වැනි ඝන මාණිකෙන් බැබලෙන්නා වූ රණින් කරන ලද රිටි කෙලවර කුකුළු රුව සහිත කොඩි බැඳ අනේකාලංකාරයෙන් කරන ලද්දා වූ මහසෙන් දේවරාජයාගේ ප්‍රාසාදය අපගේ රජතුමාගේ මාලිගයට දකුණු දිසින් පෙනේ කියන එක තමයි මේ කියන්නේ. මේ දකුණු දිශාවෙන් මොනවද අපේ සැලලිහිණියට පේන්නේ කියලා කියලා තියෙන්නේ. දැන් බලන්න තුන්වෙනි කවිය. තුන්වෙනි කවියෙන් කියනවා සැලලිහිණියට උතුරු දිශාව බැලුවම මොනවද පේන්නේ කියලා. පුතේ මේ තුන්වෙනි කවිය හරි අපූරු කවියක්. හරි අපූරු කවි සිතුවිල්ලක් තමයි මෙතනට යොදාගෙන තියෙන්නේ. බලන්න කොයිතරම් රසවත් කවි සිතුවිල්ලක්ද රාහුල හිමියෝ තමන්ගේ නිර්මාණයට යොදාගෙන තියෙන්නේ කියලා. උන්වහන්සේ තුල තියෙන අපූර්ව ප්‍රතිභාපූර්ණ කවියත්වය මේ කවියේ මනාව පිළිබිඹු වෙලා පේනවා. බලන්නකෝ වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නලබල සසල දලරල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබලු බබලන බල මහ මුහුද එම්ම සැඳ උතුරින් පෙනෙන. මේ කියන්නේ මොකක්ද? වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන. වලඳින අදහසින් ඒ කියන්නේ මොකක්ද? මේ
වලඳිනවා කියන පුතේ වැළඳ ගන්නවා කියන එක. වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන ඒ කියන්නේ වැළඳ ගන්නවා වගේ. වැළඳ ගැනීමේ අදහසින් යුක්තව කවද ආකාශ ගංගාව නලබල සසල දරරල පෙළ නුඹ නැගෙන අපි දැකලා තියෙනවනේ දැන් මුහුදේ රැලි නැගෙනවා මේ සුළඟේ වේගයත් එක්ක මුහුදේ සුළඟේ බලෙන් මුහුදේ රැලි නැගෙනලු මේ රැල්ල නැගෙන්නේ ආකාශ ගංගාව කියන අංගනාව වැළඳ ගැනීමේ අදහසින්ලු වෙලලස ගැවසි මුතුසක් පපළු බබලන වෙරළේ මුතු ඒ වගේම සක් හග්ගෙඩි පබළු බබලනවලු බල මහ මුහුද එම්මැසඳ උතුරින් පෙනෙන බලන්න ඒ වෙලාවට උතුරින් පෙනෙනවලු මහ මුහුද බලන්න ඒ කවියේ අර්ථය ආයේ පොඩ්ඩක් අහස් ගඟ නැමැති ස්ත්‍රිය අහස් ගඟ නැමැති අංගනාව වැළඳ ගන්නා වූ අදහසින් මෙන් සුළඟේ වේගයෙන් චංචල වූ රළ පෙළ අහසට නැගෙන්නා වූ වෙරළෙහි මුතු සක්හා පබළු බබලන ඒ වෙලාවේ උතුරින් පෙනෙන මහමුහුද බලන්න හරි පුතේ හතරවෙනි කවිය බලන්නකෝ සන්නන් සිහින් ගෙදි සෙවනලු වැලි තෙලෙන තැන් තැන් වලම සැත පීසියු මෙලි බැවින රන්වන් කරල් ගෙන එන ගිර උන් අතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන ඔන්න මේ අපේ මේ සැලලිහිණිය කියන්නේ හරි සියුමැලි කෙනෙක්නේ ඔන්න දැන් එයාට කියනවා සන්නන් සිහින් ගෙදි සෙවනලු වැලි තෙලෙන සන් කියන්නේ ගැවසුණු කියන එක නන් කියන්නේ බොහෝ කියන එක එතකොට ඒ කියන්නේ බොහෝ ගෙන්දගස් වලින් ගැවසුණු වැලි තලාවල තැන් තැන් වලම සැත පීසියු මෙලි බැවින ඒ තැන් වල නතර වෙන්නේ ගිමන් හරින්න කියලා කියන්නේ ඇයි ඔබ සියු මැලි නිසා රන්වන් කරල් ගෙන එන ගිර උන් නැතින එතකොට ඒ වෙලාවට ඉන්නවලු මේ රන්වන් දැන් වී කරල් රන්වන් පාටයිනේ පැහුනම රන්වන් පාට වී කරල් අරන්ගෙන ගිර උන් ඉන්නවලු එයාලගෙන් යන්මන් තොසින් මග තොරතුරු නියම දැන ඔබ යන්න එයාලගෙන් නියම තොරතුරු දැනගෙන සතුටින් පියාසර කරලා යන්න කියලා තමයි කියන්නේ බලන්න මේකේ සමස්ත අර්ථය ආයි ටිකක් බොහෝ හීන් ගෙන්ද ගස්සල සෙවණැල්ලෙන් යුක්ත වූ වැලි තලාවල ඒ තන නැවති සියුමැලි නිසා විවේකගෙන රන්වන් කරල් ගෙනෙන ගිරවුන්ගෙන් ගමන් මාර්ගය ගැන නියම තොරතුරු දැන සතුටින් යන්න ඒක තමයි පුතේ හතරවෙනි කවියේ අර්ථය වෙන්නේ දැන් බලන්න පුතේ ඒ කවියේ මේ සන්නන් තැන් තැන් රන්වන් යන්මන් ඔන්න මුල එලි සමය ආරක්ෂා කරන්න උන්වහන්සේ සමත් වෙලා තියෙනවා. ඒ වගේම තෙල්ෙන බැවින අතින දැන ඔන්න අගත් එලි සමය ආරක්ෂා කරලා තියෙනවා. ශබ්ද රසයට අපිට ගන්න පුළුවන් උදාහරණයක්. ඒ වගේම තුන්වෙනි කවියත් ශබ්ද රසය අනුවන කවියක් විදියට අපිට ගන්න පුළුවන්. වල නල වෙල බල ඔන්න මුලේලි සමය ආරක්ෂා කරලා තියෙනවා ඒ වගේම අගන නැගෙන බබලන පෙනෙන අගෙලි සමය ආරක්ෂා කරලා තියෙනවා ඒ වගේම නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන එක සමාන ශබ්ද එකලඟ නිම්නාද වෙනවා අනුප්‍රාසාත්මක බස්සහරක් ඔන්න උන්වහන්සේ තමන්ගේ නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා යොදාගෙන තියෙනවා භාෂාව යොදාගත් ආකාරය හොත් ඔන්න අපිට ලියන්න පුළුවන් බලන්න පුතේ පස්වෙනි කවිය නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුලකර සේසත් මිනි බරණ කිරණින බලපිරිසෙන් සහායාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු එන ඔන්න සපුමල් කුමාරයා යාපා පටුන ජයග්‍රහණය කරගෙන එන ආකාරය ගැන තමයි පුතේ මේ කියන්නේ නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින පුතේ කවි සමයේ කළු පාට වර්ණනා කරන්නේ නිල් පාට විදියට මෙතන නිල් තුරඟු කියන්නේ මේ කළු අශ්වයා කියන එක තුරඟා කියන්නේ අශ්වයාට නිල් තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින ඒ කියන්නේ මොකක්ද කළු අසු පිට නැගලා හරියට සූර්ය රාජයෙක් වගේ එනවලු
දුලකර සේසත් මිනි බරණ කිරණෙන සේසත්වල ආභරණවල කිරණින් බබලමින් බලපිරිසෙන් සහායාපා පටුන්ගෙන බලෙන් යුක්ත වූ සේනාවත් සමග යාපා පටුන ජයග්‍රහණය කරලා බල සේනා නායක සපු කුමරු එන බලන්න සේනාවලට අධිපති සේනා නායක සපු මල් කුමාරයා එනවා කියනවා බලන්න පුතේ කවි අර්ථය සූර්ය දිව්‍ය රාජයාගේ ආකාරයෙන් කළු වසු පිට නැගී මැණික් ආභරණවල කාන්තියෙන් සේසත බබලවමි යහපා පටුන ජයගෙන බලයෙන් පිරුණු සේනාව සමගින් එන්නා වූ සේනාධිපති සපුමල් කුමාරයා බලන්න දැන් බලන්න අපේ සැල ලිහිණියට විවිධ දිශාවල විවිධ දේවල් තියෙනවා මේ දේවල් නරඹන්න කියලා කියනවා බලන්න පුතේ අපේ 6 වෙනි කවිය අග පිපි මල් මල ගිය ලිය කැලේයා වග බැඳගෙන රජ හස පුල් විලේයා ලංග තුරු මල් ගිලි හුනු රණ උලේයා මග බැස යව පල හෙල වැලි තෙලේයා ඒ කියන්නේ මොකද්ද අග පිපි මල් මල ගිය ලිය කැලේයා මුදුනි පිපුණා ඕ ඉත මල් ඇති කැලේලු මුදුනේහි මල් පිපි ඇති ඉද්ද වැල් ඇති කැලේ තියනවලු වග බැඳගෙන රජ හස පුල් විලේයා වග බැඳගෙන රංචු පිටින් රාජ හංසයෝ එනවලු මේ විල් වලට මේ විල් වල මල් පිපිලා තියනවලු ලගතුරු මල් ගිලුණු රණ උල්ලේයා ඒ වගේම මල් වල රේණු හැලිලා මල් වල රේණු වැටුණු මඟ බැස යව පල හෙල වැලි තෙලේයා මල්වල රේණු ගැවසීගත් පැහැදිලි සුදු ඇලි තලාවෙන් මගට බැහැලා යන්න කියලා මේ කියන්නේ අපේ සැලලිහිණියට බලන්නකෝ කවිය අර්ථය ආයේ අරගෙන මුදුනේහි මල් පිපි ඇති ඉද්දවල් කැලෙන් යුක්ත රාජහංසයන් රංජු පිටින් බසින්නා වූ මල් පිපුණු විල් වලින් යුක්ත ගස්වල මල් වලින් ගිලිහුණු මල් රේණු ගැවසීගත් පැහැදිලි සුදු ඇලි තලාවේ මගට බැස යන්න. ඒක තමයි පුතේ අපේ 6 වෙනි කවිය අර්ථය වෙන්නේ. බලන්න පුතේ 7 වෙනි කවිය අයිරාවන උවත් නවතන රිසින් එන අයිරා දහස් දිලි දුනු කොත් සිපත්ගෙන කයිකා වෙලෙහි දැක සෙබලුන් රැක සිටින වයා කරන් මල් තුරු ගන වන හිසින මේ කියන්නේ පුතේ අයිරාවන හස්ති රාජයා ගැන. මේ අයිරාවන හස්ති රාජයා කියන්නේ සක්‍ර දෙවියන්ගේ හස්තිය. මේ බොහෝ ශාල හස්ති රාජයෙක් තමයි මේ අයිරාවන හස්තිය කියන්නේ. පාදයක් ලංකාවේ තිබ්බොත් ඉතුරු පාදේ තියනවා කියලා කියන්නේ. ඉතුරු පාදේ තියනවා කියලා කියන්නේ ඉන්දියාවේ. ඉතින් ඒ තරම් විශාල වූ මේ අයිරාවන හස්තිය ආවත් නවත්තන ආකාරයෙන් සිටින අයිරාවන උවත් නවතන රිසින්නෙන මේ අයිරාවනාවත් එයාව නවත්තන අදහසින් සිටින අයිරා දහස් දිලි දුනු කොත් සිපන්ගෙන මෙතන අයිරා කියන පුතේ අධික කියන එක අධික දහස් ගණනක් සියපත් කඩුවලින් බබලන්නා වූ කයි කහවලෙහි දැක සෙබලුන් රැක සිටින මේ අධික සියපත් කඩු දුනුවලින් බබලමින් කයිකාවල රැක සිටින සෙබළුන් දැකලා වයයාකරන් මල් තුරු ගන වන හිසින වයයාකරන් එහට කියනවා මල් වලින් ග්‍රහණය ඕ වනයට උඩින් වේගයෙන් පියාසර කරලා යන්න කියලා. අය බලන්නකෝ මේ කවි අර්ථය. අයිරාවන හස්තියා උවත් පැමිණියෝ හොත් නවත්වන අදහසින් දහසකට වැඩි දිලිසෙන දුනු කුන්ත කඩු රැගෙන කයිකාවල නම් ස්ථානයේ මුර කරන සෙබළුන් දැක මල් ගසින් ගහණය වූ වනයට උඩින් වහා පියාසර කර යන්න. ඒක තමයි පුතේ 7 වෙනි කවියේ අර්ථය වෙන්නේ. මං හිතනවා මේ කවි 7ේ අර්ථය අපේ දුවල පුතාලාට හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා අපි ඉතුරු කවි ටික තව වීඩියෝ එකකින් සාකච්ඡා කරමු.
ඉතින් ඔයාලට ගැටළු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ඒවට පිළිතුරු හැකි ඉක්මනින් ලබා දෙන්නම්. ඒ වගේම දැන් අපි සාහිත්‍ය පොතේ පාඩම් පිළිවෙලින් මේ වෙනකොට සාකච්ඡා කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඔයා අද අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් කියනවා ඔයාට ප්ලේලිස්ට් එකට ගිහිල්ලා අපේ ගුරු පියසේ පාඩම් ටික පිළිවෙලින් බලලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපි අලුතෙන් පාඩම දාපු ගමන් බලන්න ගුරු පියස YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළු අතර share කරන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ අදහස්, ඔයාලගේ යෝජනා, ඔයාලගේ චෝදනා අපිට comment එකකින් ඉදිරිපත් කරන්න. එහෙනම් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් කියලා. අයිබෝන්.